අර කලින් අහපු ප්‍රශ්නවල දී මට නැගිච්ච ප්‍රශ්නයක් තිබුණා සති සමාධි සති කියන වචනේ පැහැදිලි කිරීමක් පුළුවන් නම් කරලා දෙන්න සොම් සති කියන වචනේ ඉතාම පැහැදිලිව දේශනා කරපු සූත්‍ර ධර්මයක් තමයි මදුපිණ්ඩික සූත්‍රයේ මහා කච්චායන හාමුදුරුවෝ සති වගේම අසති විග්‍රහ කරලා තියෙනවා සති කියන්නේ හේතුඵල ධහමට ණය විනයට බලපා බලා කටයුතු කරනවා නම් සතිමා විනය ඒක නොකරනවා නම් අසති එතකොට දැන් සති කියන වචනේ ත්‍රිපිටකයේ තියෙනවා හැම සූත්‍රයකම තියෙනවා ඔය සති කියන වචනේ. එහෙමයි. හැබැයි හැම සූත්‍රයකම පරිවර්තකය පරිවර්තනය කළේ සිහිය. එහෙමයි. සිහිය එහෙම නෙමෙයි. මේක සිහිය නෙමෙයි සති කියන්නේ. අපි අපේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන දේ හේතුවක් හැටියට දැකලා ඒ හේතුව වැරදි නම් මේකෙන් මිදී නිදහස් වෙනට කර යුතු දෙයක් ණය වෙනවා නම් ඒකෙන් ණය මිදී නිදහස් වෙන්නට කර යුතු දෙයක් මේ කරුණු දෙකම එකතු කළා සති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක නොකරනවා නම් ඒ පුද්ගලයා අසති. එතකොට ද්වතාවයට ඒක දාලා ද්වතාවයේ සති අසති. හොඳයි එහෙනම්.